ඉස්සර ටයිටැනික් කිව්වම මතක්ුනේ ආදර කතාවක්. ඒත් මේ දවස්වල ටයිටැනික් කිව්වම හැමෝගෙම මතකෙට එන්නේ ටයිටැනික්ගේ සුන්මුන් බලනගේ සබ්මරීනෙට සිදු වුණ දේ. ඒත් අපි ඕගොල්ලන්ට කිව්වොත් ඒ බලන්න ගිහින් තියෙන්නේ ටයිටැනික් නෙවෙයි කියලා ඔයාලා පිළිගන්නවද? ඔව්. ඒක තමයි ටයිටැනික් නම නිර්මාණය කරපු වයිට් ස්ටාර් ලයින් සමාගම වසර 100ක පමණ කාලයක සිට ලොවෙන්ව සංගවාගෙන ඉන්න රහස. අපි හැමෝම දන්න පරිදි ටයිටැනික් නැව නිර්මාණය කරන්න පටන් ගෙන තියෙන්නේ 1909 මාර්තු 31 වෙනිදා. නමුත් 1908 දෙසැම්බර් 16 වෙනි දිනත් ටයිටැනික් නැවට සෑම අතින්ම සමාන තවත් නැවක් නිර්මාණය කරන්න පටන් ගෙන තියෙනවා. ඒ තමයි ටයිටැනික් නැවේ නියුන් සහෝදරයා ලෙස සැලකූ RMS ඔලිම්පික් කියන නෞකාව. නමුත් ප්‍රසිද්ධියටපත් නොවු කරුණ තමයි ටයිටැනික් නැව දියත් කිරීමට මාස 7කුත් දින 26කට පෙර වයිට් ස්ටාර් ලයින් සමාගම විසින් ටයිටැනික් නැවේම ආකෘතියට නිර්මාණය කරන ලද RMS ඔලිම්පික් නෞකාව මගේ ප්‍රවාහන නෞකාවක් ලෙස සිය මංගල යාත්‍රා කිරීම ආරම්භනවා. නමුත් වයිට් ස්ටාර් ලයින් සමාගම නොසිතූ ලෙස සිය පළමු ගමනේදීම RMS ඔලිම්පික් නෞකාව HMS Hook එවත් Her Majesty's Streamer Hook යන යුද නෞකාවේ ගැටි RMS ඔලිම්පික් නැවේ බඳ කොටසේ ත්‍රිකෝණාකාර හැඩයේ විශාල සිදුරක් සෑදෙමින් ඉතා දරුණු ලෙස හානියට ලක් වෙනවා. නමුත් මෙතනදී වැදගත්ම කාරණය තමයි මේ වන විටත් RMS ඔලිම්පික් නෞකාව කිසිදු රක්ෂණ ආවරණයක් ලබාගෙන තිබුණේ නැහැ. ඒකට හේතුව වුණේ වයිට් ස්ටාර් ලයින් සමාගම නොසිතන්නට ඇති තමන්ගේ පළමු අත්හදා බැලීම් වටේදීම නැවට මේ වගේ දරුණු හානියක් වෙයි කියලා. පසුව මෙම සමාගම විසින් එම නෞකාව පිළිසකර කර කලින් තිබූ තත්ත්වයටම ගෙන ඒමට උත්සාහ කළත් එය සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේම මෙය සම්පූර්ණයෙන්ම නෞකාව විනාශයට ලක් නොවූ අවස්ථාවක් නිසා ස්ටාර් ලයින් සමාගමට තම රක්ෂණ මුදල් සලහා ඉල්ලුම් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේද නැහැ. මෙම தත්ත්වය මත නෞකාව දියත් කිරීමේදී යම් අනතුරක් හේතුවෙන් නෞකාව විනාශයකට ලක් වුණොත් එහි සම්පූර්ණ අලාභය සමාගමට දැරීමට සිදුවන නිසා එහි කළමනාකාරීත්වය විශාල ගැටලුවකට මැදි වී සිටියා. මේ නිසා වයිට් ස්ටාර් ලයින් සමාගමට ප්‍රතිසංස්කරණය කරපු ඔලිම්පික් නෞකාවට රක්ෂණ ආවරණයක් ලබාගත නොහැකිව තබාගෙන ඉන්නට සිද්ධ වෙනවා. නමුත් ඔවුන්ගේ වාසනාවකට මෙම කාලය වන විට ටයිටැනික් නෞකාවේ 80%ක් පමණ නිර්මාණය කර අවසන් වූ අතර මෙය රක්ෂණ ආවරණයක් ලබා ගැනීමටද ප්‍රමාණවත් මට්ටමේ පැවතුණා. ඉතින් වයිට් ස්ටාර් ලයින් සමාගමේ ප්‍රධානියාමන බ්‍රූස් කූට උපක්‍රමයක් ලෙස ටයිටැනික් නැවට රක්ෂණ ආවරණයක් ලබා ගන්නවා. එමගින් ඔවුන් බලාපොරොත්තු වුණේ ප්‍රතිසංස්කරණය කෙරූ ඔලිම්පික් නෞකාව ව්‍යාජ ලෙස ටයිටැනික් නෞකාව නමින් ලෝකෙට නිරාවරණය කොට කිසිදා ගිල්විය නොහැකි බවට ව්‍යාජ ප්‍රසිද්ධියක්ද ලබා දී 1911 මැයි 31 වන දින සිය මංගල චාරිකාව මගින් සහිතව දියත් කිරීමයි. මෙලෙස වයිට් ස්ටාර් ලයින් සමාගම ඔවුන්ගේ කූට උපක්‍රමය සාර්ථක කර ගනිමින් මේවන විට නිර්මාණය කර තිබූ හැබෑ ටයිටැනික් නෞකාව RMS ඔලිම්පික් ලෙස නම් කරනවා. කෙසේ හෝ අවාසනාවන්ත ලෙස මගින් 3320 දෙනෙකු සමග ගමන් කරමින් තිබූ RMS ඔලිම්පික් නෞකාව අට්ලාන්ටික් සාගරයේදී අයිස් කුට්ටියක් ගැටීමෙන් ටයිටැනික් ලෙස මුහුදුපත් වී ඉතිහාසයට එක් වෙනවා. ඔයාලා ටයිටැනික් චිත්‍රපටිය බලලා තියෙනවා නම් මතක ඇති ටයිටැනික් අනතුරෙන් විශාල වශයෙන් හානියට පත්වන්නේ නෞකාවේ ඉදිරිපස කොටසයි. ඒ වගේම RMS ඔලිම්පික් නෞකාවේ ප්‍රතිසංස්කරණය කර තිබෙන්නේ ඉතා දරුණු ලෙස අනතුරට පත් වූ එම ප්‍රදේශයමයි. මේ නිසා ඕනෑම කෙනෙකුට සරලව තේරුම් ගන්න පුළුවන් දේ තමයි වයිට් ස්ටාර් ලයින් සමාගම කූට උපක්‍රමයක් ලෙස මේක පාවිච්චි කරා කියලා. කොහොම වුණත් මේ වන විට ප්‍රතිසංස්කරණය කෙරූ ඔලිම්පික් නෞකාවට ටයිටැනික් නෞකාවේ රක්ෂණ වන්දිය සම්පූර්ණයෙන්ම ලබා ගැනීමට හැකි වෙනවා. නමුත් සැබෑ ටයිටැනික් නෞකාව RMS ඔලිම්පික් යන නමින් අවුරුදු 24ක් පමණ කිසිදු අනතුරක් නොමැතිව යාත්‍රා කරන අතර 1935 අප්‍රේල් 12 වන දින මෙම නෞකාව භාවිතයෙන් ඉවත් කොට 1937 වසරේ සම්පූර්ණයෙන්ම ගලවා විනාශ කර දමනවා. කෙසේ වෙතත් මෙම සිදුවීමේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව විවිධ මත පළ වී තිබුණා. ප්‍රධාන හේතුන් දෙකක් මත අපට මෙම සිදුවීම ප්‍රතික්ෂේප කිරීමට නොහැකි වෙනවා. පළවෙනි කරුණ නම් මෙම සම්පූර්ණ ගමන පුරාවටම ටයිටැනික් නෞකාව ඉතා අඩු වේගයකින් ගමන් කර තිබුණා. නෞකාවේ හුමාල බොයිලරු පහක් තිබුණත් ඔවුන් මේ වෙලාවේදී පාවිච්චි කරන්නේ බොයිලරු හතරක් පමණ. ඇතැම් විට මෙම නෞකාවේ බඳෙහි අබලන් තත්ත්වය මේට හේතු වන්නට ඇති. අනෙක් හේතුව නම් නෞකා අනතුරකින් බඳට විශාල ලෙස හානි වූ RMS ඔලිම්පික් නෞකාව වසර 24කට අධික කාලයක් නැවත බඳෙහි කිසිදු නඩත්තුවකින් තොරව ධාවනය කිරීමට හැකි වීම. ඒ සැබවින්ම මෙම නෞකාව අනතුරටපත් වූ සැබෑ ඔලිම්පික් නෞකාව නොවුණු නිසා විය හැකි. මෙම සිදුවීම පාදක කරගෙන චිත්‍රපට වාර්තාමය වැඩසටහන් බොහොමයක් නිර්මාණය වී තිබුණත් අදටත් මෙම සිදුවීමේ සත්‍ය අසත්‍යතාවය නොවිසඳුණු අභිරහසක් ලෙස පවතිනවා. ඉතින් ඔබට හිතෙන්න පුළුවන් මිනිස්සු ජීවිත අවදානමක හෙලාගෙන අඩි 3800ක් වගේ ගැඹුරු මුහුදු පතුලකට ගිය මේ ඔලිම්පික් නෞකාව සොයාගෙනද කියලා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.